ළමාවට ඉතා අපුරු කෘතින් රාශියක් දායාද කරතුන් කුමාරතුග මුණිදාසයන්ගේ හීන් සැරය. පළමුුවන පරිච්චේදය. අලින්නේ අපේ කැරුම්. එදා තමා හරි හුළඟ හුළඟ පමණක් නම්මා දැ අතරින් පතර මොර සූරණ වැස්ස මුළුවනය මහා කුණාටුවකින් කැළිවගේ මුහොදක් මෙන්විය. හුළඟ ඉතා තදෝ විට එක් මහාගසෙක් ගොස් තවත් මහාගසක හැපේ. ඒ ගොස් තවත් එකක හැපේ. මේ හැපීමෙන් බිඳවැරුණු මහා ගස් කරන්න නැත. එසේ බිඳවැරුණු මහා ගසට යටවී කැඩී බිදී තැලි පොඩිවිය කිය සුළු ගස් කන්න නැත. ලෝක විනාශ වැස්සවත් ආදෝයි සිතාමින් අපා දෙපා සිව්පා බොහෝපා සියලු සත්තු සැඟවුම් ගත්හ. බිඳ වැටන මහා ගස් නිසා යාගත නොහැකිව සිය බිරින්දාට කිමකින් කිමක් වේදැයි තැවි තැවී තෙමි තෙමි උන් අලිරාලහාමේ සුළඟ වෙහෙසුණු කල්හි වැසී නැවතුණු කල්හි සිය නිමසට යන්නට පිටත් විය. ඒ අතින් බිඳ වැටනෝ මේ අතින් ඇද වැටනෝ යටව පොඩි වුණ ගසින් සියලු මඟ ඇවිරී ගියේය. තිරිසන් බල නොතිබුණේ නම් අලිහාමිට ගෙදර යාමක් නොලැබේ. ඒ තිරිසනකි ඒ පමණක්ම නොවේ මහා අලියකි. ඒ හේන් ඇද්ද යුතුදේ ඇද, බින්ද යුතුදේ බිඳ, කැඩිය යුතුදේ කඩා, පොඩි කළ යුතුදේ පොඩි කොට, කෙසේ නමුත් හේ බිරින්දෑ ළඟට ගියේය. ලෝකයට කිමෙක් වීද හොයි බලනු පිණිස මෙන් ගෝණ හාමිද ඒ අසරට පැමිණියේය. ඒ වෙනදා හොට පුරුදු ලෝකය නොවේ. කැරුණු බිඳුණු පොඩිවුණු ලෝකයකි. ගෝණ හාමි තමාගේ අලුත් අන්තට්ටුව සරන්නට වූවේය. අනේ මේ කාගේ කැරුමක්ද යනු ඔහුගේ කටේ නිකම්ම පිටවිය. අලියා බිඳලු අත් එක ඒ අත මේ අතයමෙන් හිස වනමින් සිටි කටසු හාමිට ගෝණ හාමිගේ බස ඇසුනේය. ඒ තව තවත් හිස වනන්නට වූයේය. අනේ මේ මෝඩයාට මෙතරම් දෙයකුත් තේරෙන්නේ නෑ නොවේ කියන්නක් මෙන් හිස වනන්නට වූවේය. හොඳටම හිස වනා මෙසේද කීයේ. ඇයි දන්නේ නැද්ද? ගෝණ හාමිට හඬ ඇසුනා පමණකි. හඬගු අය නොපෙනුනේය. ගෝණ හාමි දස හත බලන්නට වූවේය. ඇයි දන්නේ නැද්ද? දෙවෙනි වරද මෙසේ කී කල ගෝණ හාමි කෙලින්ම බලා කටුසු හාමි හැඳින ගත්තේය. හා, ඒ ඔබද? අනේ කටුසු හාමි, මේ ලෝකේ පොඩි විලා නොවැ, මේ කාග කැරුම්ද? ගෝණ හාමි මෙසේ කියා තමාගේ අන්තට්ටුවේ අලංකාරය පෙන්වන්නට මෙන් හිස ඔසවා කටුසු හාමි දෙස බැලුවේය. කටුසු හාමි හිස වනමින් ගෝණ හාමිගේ අන්තට්ටුවේ දළු ගණන් කරන්නාක් මෙන් බලා සිට මෙසේ කීයේය. ඇයි දන්නේ නැද්ද? අලින්නේ අපේ කෙරුම් නොවැ. ගෝණ හාමි මහත්කොට සිනාසුනේය. මෙසේද කීය. අලිරාල හාමිට නම් මේ මහකාරියක් නොවේ. රාල හාමි මහ සැරකාරය බව කවුරුත් දනිති. එහෙත් ඔබ වැනි කුඩාවෙකුට මේ මහගහක් තබා කුඩා ගසක අත්තක්වත් කැඩීමට බැරි බව මා හොඳට දන්නවා. කුමටද මේ විහිළු? හැබෑවටම අලිරාල හාමිද මේ ගස් කඩා දැමුවේ. අලිරාල හාමි, අනේ අනේ, මම නිකම්ම කටුසු හාමි, ඒ මහා අලිරාල හාමි. මටත් ඉදිමෙන්නට පිළිවන්නම් මමත් රාල හාමි. හොඳ කමෙක් නැහැ. ඔබට ඇත්ත කියමි. අලියාත් පෙරුණු ගහක් දෙකක් ඒමේ අත ඇද්දා තමා. එහෙත් හරි හරිය කළේ නිකම්ම නිකම් කටුසු හාමි. ඔබ අලියාගේ මහසරයට බය බව හැබැයි එහෙත් මගේ හීන් සැරයත් සැරයක් බව නොසිතුවා වරදයි. ගෝණ හාමි මුව අයාගෙන ඇස් සොරුවාගෙන කන් කෙලින් කොටගෙන අසා සිටියේය. කටුසු හාමි ඒ තරම් බිය නැති ලෙස කීන හෙයින් සැක කරන්නට දෙහි අසමර්ථය. ඒ හෙයින් කිසිවක් නොකියා කටුසු හාමිට හිස නමා ආචාර කොට මද තැනක් පස්සෙන් පස්සට ගොස් නැවතත් හැරී යන්නට වන. ගෝණ හාමිගේ සිතුවිලි දැන් ඔහුට සුව නොදෙයි. අහෝ පුදුමයකි, ඒ තරම් සිහින් කටුසු හාමි. හා, එසේ කියන්න හොඳ නෑ. කටුසු රාල හාමි,
ඔහු මේතරම් බිහිසුණුකම් කරද්දී අලිරාලහම නිකන් සිටියලු. සත්‍යය විශ්වාස කළ හැකිද? මේතරම් මහත් ශරීර ඇති, මේතරම් දරුණු අං ඇති, මේතරම් තද කුර ඇති, මේතරම් තියුම් දත් ඇති, මේතරම් වේගෙන් දිවිය හැකි අපට අලිරාලහමගේ අහලකවත් හිටින්නට නොහැකිය. ඒ තියතරම් සිහින් කටුදුරාලහාමි කළාය කියන දේ දුටුවාම අලිරාලහාමට ලැජ්ජා හිතනවට සැකනේ. අනේ බිමොද දැ සිදුවිය හැකිද? ඇයි නොහැකි? යකුන්ටත් වඩා බලවත් මිනිසුන් දැන් ඇතිවී හැකි නම් කටුදුරාලහාමි අලිරාලහාමට වඩා බලවත් වී යැයි නොවන්නේ කවර හේයින්ද? මෙසේ සිත සිතා යන ගෝණහාමිගේ සිත තවද අතක ගියේය. ඉතින් මම මේ කාට කියම්ද? නොකියා සිටීමත් අමාරුය. එකල මේ සිත ඇතුලේ පැසී පැසී සිතට මහත් පිහසක් දෙයි. හිතේ ඇති දෙයක් කියන්නට සුදුස්සෙකු කිව් කල තමාට සරතම් කර නොගෙන තමා අමාරුවෙන් මුදන්නකුට ඇතිවේ මහත් වාසනාවකි. එබඳු දෙයක් කියන්නට සුදුස්සෙක් මටත් ඇත්ත. ඇයි නැත්තේ? මගේ බිරින්ද? උන්දෑට මන් නොකී රහසක් නැහැ. ඒ සියල්ලේ විදී මගේ හිත සෙනසුවා මිස කිසිවිටක මට සරදම් නොකළාය. එහෙත් මේ මෙතෙකී දෙවැනි නොවේ. මට වඩා කටුසහම අපනක බව දැනගත් විට මට ඇති ආදරය අඩුවේද? නෑ නෑ, සේවන්නේ නෑ. අලිරාලහාමේ කොටිරාලහාම මට වඩා හපන්ව උන්ද හොඳට දන්නවා. ඉතින් මට ඇති ආදරේ නඩ වුණාද? නෑ, උන්දට මේ කියමි. ලෝවටා සැරිය සමග එන්න අප සමග පොත් කියවන්න, අපගේ චැනලේද සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකනේ ක්ලික් කරන්න. ඔබගේ අදහස් සහ යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න.